එල්පිල් තරගාවලියට සියලු කටයුතු සූදානම්. නොවැම්බර් 26 වන දින සිට දෙසැම්බර් 16 වන දින දක්වා පැවැත්වීමට නියමිත එල්පිල් තරගාවලිය සඳහා නම් කර තිබෙන කණ්ඩායම් පහේ අවසාන ලයිස්තුව නොවැම්බර් 24 වන දින පැවැත් මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරනු ලැබුවා. මෙහිදී මාධ්‍ය විසින් විමසූ ගැටළුවලදී ලැබුණු පිළිතුරු හම්බන්තොට ක්‍රීඩාංගණයේ වර්තමාන තත්ත්වය පිළිබඳවයි අද වීඩියෝ. නොවැම්බර් 26 වන දින ආරම්භ කිරීමට නියමිත 2020 එල්පීඑල් තරගාවලියේ නිල මාධ්‍ය හමුවක් නොවැම්බර් 24 වන දින පැවැත්වුණා. මෙහිදී තරගාවලියේ ක්‍රීඩක සංචිත නිල වශයෙන් නිලදැක්වීමද සිදු වුණා. ඒ අනුව කොලඹ කිංග්ස් කණ්ඩායම නායක ඇන්ජලෝ මැතිව්ස්, මන්ප්‍රීත් සිං, ඇන්ඩ්‍රේ රසල්, ඉසුරු දාන්, දිනේෂ් චන්දිමාල් වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර දමුල්ල වයිකින්ස් කණ්ඩායම නායක දසුන් ශානක, අන්වර් අලි, නිරෝෂන් දික්වැල්ල, ලහිරු කුමාර සහ උපුල් තරංග යන ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වනවා. ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නායක තිසර පෙරේරා, ජෝන්සන් චාල්ස්, වනිදු හසරංග, සොහේබ් මලික්, අවිෂ්ක වනෑන්ඩු සහ සුරංග ලක්මාල් යන ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වනවා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සඳහා නායක කුසල් ජනිත් පෙරේරා, බ්‍රෙන්ඩන් ටේල, ඉර්ෆාන් පතන්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප් සහ විශ්ව ෆනෑන්ඩෝ යන ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වනවා. ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම නායක සයිඩ් අෆ්‍රීඩි, චඩ්වික් වෝල්ටන්, භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, මොහමඩ් අමීර් සහ අකිල දලංජේ වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර ලසිත් මාලිංගගේ ඉවත්වීමට තවමත් ක්‍රීඩක ආදේශනයක් සිදු නොකර ඇති අතර කණ්ඩායමේ නායක සයිඩ් අෆ්‍රීඩි තවමත් නිරෝධායනය වෙමින් සිටින නිසා පානුක රාජපක්ෂ කණ්ඩායම් නායකය වශයෙන් කටයුතු කරනවා. තරඟ තීරකවරුන් ලෙස ICC ප්‍රධාන තරඟ තීරක රංජන් මඩවල්ට ප්‍රකට කරගත් දේශීය තරඟ තීරකවරුන් පිරිසක් සහභාගී වන අතර විනිසුරු මඩුල්ල සඳහා 2018 වසරේ හොඳම විනිසුරු ලෙස ICC ඩේවිඩ් ෂෙෆර්ඩ් සම්මානයෙන් පිදුම් ලැබූ කුමාර් ධර්මසේන පෙරට කරගත් විනිසුරු මඩුල්ලක් සහභාගී වනවා. තරගාවලියේ සියලු තරඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ජෛව ආරක්ෂිත බුබ්ලක් තුළ ක්‍රියාත්මක වන අතර ක්‍රීඩාකාර සේවකයන් ඇතුළු තරගාවලියට එක්වන සියලු දෙනා නිරෝධායන කාල සීමාවකින් පසුව තරගාවලිය හා එක්වන අතර තරගාවලියේ තරඟ සවස 3:30 සහ රාත්‍රී 7:30 යන කාලසටහන්වලට අනුව ක්‍රියාත්මක වන අතර මෙහිදී එක් කණ්ඩායමකට තරඟයේදී හැර තවත් කණ්ඩායමක් මුහුණට මුණ නොගැසීම සඳහා හම්බන්තොට ක්‍රීඩාංගණයේ පැවති ක්‍රීඩක විවේකාකාර දෙකට අමතරව තවත් නවීන ක්‍රීඩක විවේකාකාර දෙකක් ඉදිකොට ඇති අතර පුහුණු වීම සඳහා පැති තනතිරු නිර්මාණය කර ඇති අතර එම තනතිරු වලට විදුලහ විදුලි ආලෝකය ද ලබා දී ඇත. ප්‍රේක්ෂකයන් තරඟාවලිය හා සම්බන්ධ නොවන බැවින් ක්‍රීඩාගාරයේ ආසන කණ්ඩායම් වල නිල ලාංඡන වලින් අලංකාර කොට ඇති අතර ප්‍රේක්ෂකයන් වෙනුවට ඩිජිටල් තිර සහ විශාල පැති තිරද සවිකොට ඇත. එසේම සියලු තරඟ එකම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවින් ඒ සඳහා විවිධත්වයන් ලබා දීම සඳහා තනතිරු 10ක් පිළියෙල කොට තිබෙනවා. තරඟාවලිය ඩුබයිහි IPG ආයතනය විසින් ආවරණය කරනු ලබන අතර ඒ සඳහා පගී කැමරා සහ ඩ්‍රෝන කැමරා එක්කරගෙන නවීන තාක්ෂණික උපකරණ එක්කර ගනු ලබනවා. තරඟාවලිය විකාශනය ශ්‍රී ලංකාව තුළ වසන්තම් TV ඔස්සේ සිදුවන අතර ශ්‍රී ලංකාවෙන් පිටද කොමුනිටේම් ස්කයි ස්පෝර්ට්ස් සහ PTV වැනි නාලිකා මගින් විකාශනය කරනවා. එසේම එල්පීඑල් තරගාවලිය නිරීක්ෂණය සඳහා සහ වංචා දූෂණ වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්ද පිරිසක් සහභාගී වෙනවා. තරගාවලියේ පළමු තරඟය නොවැම්බර් මස 26 වන දින සමාරම්භක උත්සවයෙන් අනතුරුව රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිත තිබෙන අතර තරගාවලියේ අවසාන තරඟය දෙසැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවැනි ක්‍රීඩා තොරතුරු මෙන්ම තවත් බොහෝ දේ නැරඹීම සඳහා ඔයා තවමත් රන්දිම ස්මාර්ට් ෂෝ YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා දින රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා එයා පැත්තේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්න ඔයාලා හැම දිනාටම සුබ දවසක්.